Station like back. കൊറോണ തോന്നി അങ്ങനെ ജനൽ തൂന മാറി കറുക്കപ്പിട്ട
Hari. Another teacher is Salam Kiano Kahana Kilo and another putte. Oh, teacher. I bow one. I bow one. No letter. I bow one teacher. I bow one patio that ready will add in a part of me a hucker under. You can a garner and will add in it. About ready, I know. From Hemaker and by ready will I know. Hari ne the hammer ready will I in. Hari api para patanga and a calling. Which is into a balapud. Chutta balamane, sindhu ak balala patangam. Bada karana da pitiya. Balamu ko api mokadda karana kiyala. Mokka balan. Anna balamu. On the bottom, And here more. A guy, the guy to Nike, a lavatura de penna. Mother, I buy, I am fully gasua. Hataya Taina make a ladia boom gasua. The higher way, the api and more got a tepinua. On a pot, Kapala Balam on the Kiana. කවුරුත් එකතු වෙලා කියමු. එකයි දෙකයි තුනයි කියලා වතුරට පැන්නා. හතරයි පහයි හයයි අකුලි ගැසුවා. හතයි අටයි නමය කියලා දියගුම් ගැසුවා. දහය වෙද්දි අපි හැමෝම ගොඩට පීනුවා. දහය වෙද්දි අපි හැමෝම ගොඩට පීනුවා. දහය වෙද්දි අපි හැමෝම ගොඩට හරි. දැක්කද? මොනවද තිබ්බේ? මොනවා කියලාද ඔතුට්ට පයින්ම කියන්නේ? ඉලක්කම්. හා ඉලක්කම් නේද මොනවා කියලාද යාළුව ඔතුට්ට පයින්ම කිව්වේ? කොහමද පයින්ම කිව්වේ? 1 2 3 4 කියලා ඔතුට්ට පෑනලු නේද? ඔතුට්ට පෑනලු 1 2 3 කියලා. මගේ පුතාලත් නානවද? බෑවකට එහෙම ගිහිල්ලා නානවද? නාලා තියෙනවද? එකයි දෙකයි තුනයි කියලා පයින් දෙනවද අම්මිලා? නෑනේ. පයින් දෙන්නේ නෑනේ. දෙන්නේ නෑ දෙන්නේ නෑ. ඇයි ගහගෙන ගියොත් නේද? අම්මිට අල්ල ගන්නත් බෑ. හරි. එහෙනම් දැන් අද අපි මොකක්ද එහෙනම් කරන්නේ? මොකක් ගැනද කරනවා ඇත්තේ? කියන්නකො බලන්න. මොනවද අපි කරන්නේ අද? ඉලක්කම් පාඩම නේද? මගේ පුතාලා දෙක වසරේ ඉන්නකොට ඉලක්කම් ඉගෙන ගත්තා නේද? ඉගෙන ගත්තා නේද? ඔව් ටීචර්. ඔව් නේද? එතකොට අර මේ ටීචර් ඉස්කෝලේ ටීචර් හැම සිද්ධු කියලා දුන්නද? එකයි
ඉන්නකොට දනවද ඒ සින්දුව? එකයි දෙකයි තුනයි විතසගා තුනයි නැනද හතර පහ හයයි දුසින් භාගයයි හත අට නමයයි නමය නපුරු වේ අපිට කියලා දුන්නා. ආ දන්නව දන්නව නේද? හරි එහෙනම් බලමු අපි අපේ ඉලක්කම් කියලා නෝ අර කිව්වේ. ඒ උනාට ඔයාලට පාඩම් පොතේ තියෙන කොහමද දන්නවද මේ අකුර? මේ අකුර මතකද? මේ අකුර මොකද්ද කියන් බලන්න. සයන්න. සයන්න. ආ වෙරි ගුඩ්. මේ මොකද්ද? නේද? ආ. දෙක එකතු කරලා කියන් බලන්න සං. සංකේත. ආ සං. මේක මහ ප්‍රාණ ක. මොකද්ද? මහ ප්‍රාණ ක. මතකද අපි ලිව්වා? අර මැද අකුරු වගේක් ලිව්වේ? චුට්ටක් ලිව්වේ අපි? ලිව්වද අය? ආ ලිව්වද හොරගෙඩිය ටික? ලිව්ව නෑනේ. දෙනවා පුටියා. හා ලියන්න ඕනේ අකුරු ලස්සනට කරගන්න ඕනේ. මේ යාගේ ලොකු එක්කෙනා මහ ප්‍රාණක. මතක ධර්ම මේ කයන්නේ. එන්න මෙයාගේ. එයාගේ ලොකු අයයි. මහ ප්‍රාණක. මේ තියෙන්නේ පුත්තේ මේ යයන්න. යයන්නේ යංශය. නේද යා? යංශය. යංශය. කියම් බලන්න. දැන් මුකුත් කරාද? නෑ කටිය දැන් කරේ නෑ. දැන් පටන් ගත්තේ. හෂිනි නේද? දැන් පටන් ගත්තේ මුත්තේ. හරි. සංඛය කියන්න බලන්න. මොකද්ද පාඩම? සංඛය. සංඛය. සංඛය පාඩම. සංඛය පාඩම. හරි. ඔන්න සංඛ්‍යා පාඩම. දෙවෙනි පාඩම නේද? සර්ටික පළවෙනි පාඩම ඉගෙන ගත්තා නේද මගේ පුතාලා? කරා නේද? පාඩ කරලා ටීචර් ටීචර්ත් එක්ක දෙවෙනි පාඩමේ ඉඳන් පටන් ගමු. හරිද? මගේ පුතාලා සංඛ්‍යා දන්නවද? මොනවද සංඛ්‍යා කියන්නේ? ටීචර්. ඔව් ටීචර්. සංඛ්‍යා කියන්නේ. මොනවද සංඛ්‍යා කියන්නේ? මොනවද? 1 2 3 4 5 6 7 8 9 10 කියලා පයින්නවා කියලා වත්‍රට. අනේ ඒවට තමයි අපි සංඛ්‍යා කියන්නේ නේද? හරි. අන්න බලමු අපි මොනවටද හරියටම සංඛ්‍යා කියන්නේ කියලානේ. මේක පෙන්නන්න. පේනවද? ඔයාලගේ චූටි යාළුවෝ දෙන්නේ තමයි අද අපිට මේ පාඩම කියලා දෙන්න යන්නේ. හරි අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. හා මේ මොකද්ද? මොකද්ද? එක 1 කියනවා නේද අපි ඉංග්‍රීසි වලින් ඉගෙන ගන්න මම කිව්වාලා. ඔව් එකට කියන අපි 1. හා දෙකට මොකද්ද කියන්නේ එහෙනම්? 2. ආ ඔය තියෙන්නේ වෙරි ගුඩ් 2 දෙක තුනට 3 තුන හතරට 4. ආ අපි දැන් සිංහලෙන් කියමු මේක. පළවෙනි එකේනම මොකද්ද මෙහෙම කරන් ඉන්නේ? 1 2 3 4 හතර. ඊළඟට කවුද? ඊළඟට කවුද? පහ. අන බලමු අපි කවුද එන්නේ කියලා. ආ ඔයාලා ගැලම මේ පහ කියනවනේ. අපි පහක් දාන්න කියනවා නේද ඔහම? යාළුවට කියන්නේ පහක් දාන්න. එහෙම කියනවනේ. පහ. ඊට පස්සේ හා 6. 6. 6. හා. ඊට පස්සේ 7. 7 නේද 7. ඊට පස්සේ 8. 8. 8 නේ? 8 8. හා. ඊට පස්සේ කීයද? 9. 9. 9 නේද? 9. ඊට පස්සේ 10. 10 කියන්නේ 10 නේද? හා. දැන් කියමුද බලන්න. ඔන්න 1. කියමු ටිකත් එක්ක. 1 2 3 4 5 6 7 8
very good දැන් ඔන්න මේ අතේ ඇඟිලි කීයක් තියෙනවද කීයක් තියෙනවද ඇඟිලි පහයි මේ අතේ ඇඟිලි කීයද පහයි ඔන්න දැන් අපි ගණන් කරපු 10 තියෙනවද ඇඟිලි ඇඟිලි 10ක් තියෙනවද අඟුරු තලඩක් තියෙනවද 10ක් ඔව් ටීචර් නම් ඇඟිලි 10ක් තියෙනවද අඟුරු තලඩක් තියෙනවද ඔව් ටීචර් බලන්න එක ඇඟිල්ලක් හරි කොහේ හරි ගිහිල්ලා දාන්න බලන්නකො තියෙනවද කියලා ගණන් කරලා බලමු අපි 1 ඔන්න ටීචර් ගණන් කරන්න 1 2 3 4 5 ඔන්න ඇතේ 5 හරි 6 7 8 8 10 හරි අනේ අපේ ඇඟිලි 10 තියෙනවා හා යන්කො ඉස්සරහට එනවා කවුද මොනවද මේ සංඛ්‍යා කියන්නේ මෙන්න මේ අලි පැංචක් හිතනවා මොනවද සංඛ්‍යා කියන්නේ මගේ පුතාලා කියන්නකෝ මෙයාට මොනවද සංඛ්‍යා කියන්නේ කියලා මොනටද අපේ අලි යාළුවා දන්නෑලු ඉලක්කම් වලට කියන්නේ සංඛ්‍යා කියලා නේද අපි බලමුකෝනේ අපියට කියලා දෙන්න මගේ පුතාලා කියන්න බලන්න ඔය තරුවක් ඇතුලේ තියෙන්නේ දන්නවනේ Very good. සංඛ්‍යා නාමය නේද? මොකද්ද තියෙන්නේ සංඛ්‍යා නාමය? ඉලක්ක. ඉලක්කමෙන් කියවෙන නාමය. ඔව්, ඉලක්කමෙන් කියවෙන නාමය. මොකද්ද ඉලක්කම කිව්වේ? මේ පැත්තේ තියෙන්නේ මේ. නම්බර් එකක් නේ. නම්බර් එක. නම්බර් එක කියන නාමයට තමයි සංඛ්‍යා නාමය කියන්නේ. දැන් පුළුවන්ද? දන්නවද? ඔව්. ඔන්න දැන් ඔයාලගේ යාළුවෙක් අහනවා මේ මොකද්ද මේ හෂිනි සංඛ්‍යාව කියන්නේ මොකද්ද කියලා යාළුවෙක් අහුවම මොකද කියන්නේ හෂිනි මොකද කියන්නේ අයියෝ දන්නේ නැද්ද ඉලක්කම් වලටනේ කියන්නේ කියලා කියන්න පුළුවන් නේ දැන් තරුකගෙන් අහුවත් කවුරු හරි කවුද මේ සංඛ්‍යා නාමය කියන්නේ මොකද්ද තරුක කිව්වොත් මොකද කියන්නේ යාළුවෙක්ට ඉලක්කම ඉලක්කමෙන් කියවෙන මොකද්ද නාමය දැන් ඔන්න මත අමතක වෙන්න බෑ සංඛ්‍යාව කියන්නේ ඉලක්කම සංඛ්‍යා නාමය කියන්නේ ඉලක්කමෙන් කියවෙන නාමය ගුඩ්නේ හරිනේ තේරුණාද ඔව් තේරුණා නේද හා අපි යන් එහෙනම් ඉස්සරහට ඔන්න මොකද්ද කියන්නේ එන්න යාළුවනි අපි දැන් බිඳුවේ ඉඳන් 100 වෙනකන් ගණන් කරමුලු ඔයාලටත් ඉන්නවද මේ වගේ යාළුවෙක් මේ වගේ යාළුවෙක් ඉන්නවද ඉන්න යාළුවනේ යාව යාළුවෙක් ඉන්නවද යත් එක තමයි දැන් යත් එක තමයි ඕන ගණන් කරන්න යන්නේ මේ බලන්න මේ පැත්තේ අතක් තියනව නේද අතක් තියනවද බලන්නකො චුට්ටක් මොනවද ඒ තියෙන්නේ මොනවද මෙහෙම කරහම බින්දුව මොකුත් නැහැනේ ඇඟිලි මොකුත් දි අපි කමේවා කළා නැහැ මණිත් එක්ක නේ එක කියනවා නේද? එක දෙක කියනවා. තුන කියනවා. හතර කියනවා. පහ කියනවා. මෙහෙම කරන් ඉන්නේ හොඳ දිගෑර නෑ. ඊට පස්සේ එක කියනවා. දෙක කියනවා. තුන කියනවා. හතර කියනවා. පහ කියනවා. හරිනේ? හා. බලන්න. අපි යන්තා ටිකක් ඉස්සරහට. ඔන්න දැන් තියෙනවා. කියෙන්දන් කීයටද අපි ගණන් කරන්නේ? කියෙන්දන් කීයටද ගණන් කරන්නේ? 10. 10ට. එකේ ඉඳන් 10. දැන් දැන් ගණන් කරේ නම් අපි එකේ ඉඳන් 10ට. දැන් ඉතින් මගේ පුතාලා ලොකුයි නේද? 10ට ගණන් කරන්න දන්නවා. දැන් ගණන් කරන්නේ? ඉන්නකෝ. මේ යාළුවා කීඳන්නේ කියන්නේ බිඳුවේ ඉඳන් 100ට ගණන් කරමු කියන්නේ. මගේ පුතාලා 100 දන්නවද?
සිය දන්නවද? හා. හා එහෙනම් අපි 100ට ගණන් කරමු බලන්න. හා ඔන්න කියමු බලන්න. 1 ටීච කිව්වට පස්සේ කියමු. ටීච කිව්වට පස්සේ කියන්නේ ඔන්න 1 හොඳට බලන්න මේවා. කොහොමද ලියලා තියෙන්නේ? සංඛ්‍යාව කොහොමද ලියලා තියෙන්නේ? සංඛ්‍යා නාමය කොහොමද ලියලා තියෙන්නේ කියලා බලන්න. හොඳද? 2 2 3 3 4 4 5 5 6 6 8 නමය දහය 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 එන්නකන් දැන් අපි හොඳටම දානවා. දහයට පස්සේ කීයද තියෙන්නේ පුතේ? 11 බලමුකෝ. මේ බලන්න 11 ඔයාලා හා ඔයාලා ලියනකොට මේ 11 කියලා නේද? 6කට පිළමත් දානවද 11 කියලා? මෙහෙම සමහරක් අය නම් දානවා. එහෙම දානවද? නෑ නෑ නෑ. එහෙම දාන්නේ නෑ. හා ඊළඟ එක 12. මොකද්ද? 12. සමහරක් අය නම් 12 ලියනවනේ. ලෝ ලියනවා 12. වැරදි නේද ඒක? මෙහෙම ලියනවා. වැරදි නේද? 12. කොහොමද අපි කියන්නේ? 12. 12. 12. 13. 14 අවරද්ද කරනවා. සමහරක් අය ලියන්නේ කොහමද ඔකට? 14. මෙහෙම ලිව්වම හරිද? වැරදි වැරදි නේ. අපිත් හදිස්සියට ලියනවා නේද? 14 නේද? ඊළඟට 14 අහලොව. ආ ඔන්න පුතේ අපි දැන් 12 කියන එක 12 ලිව්වේ නෑනේ. මේ 15 බලන්න. 15 කොහොමද කියන්නේ? 15. එතකොට ඔන්න අපි කියන්නේ 15 කියලා කියන්නේ නැහැ නේද? 15. හොඳට අහගන්න ඕන. 12 කියන එක 12. 15 කියනකොට 15 කියන බලන්න. 15 ළඟට 16. 16. 17. 17. 18. 18. 19. 19. මේ හොරගෙඩියෝ ටික තවරද්දක් කරනවා නේද පුතේ? ඔය 19නේ තියෙන්නේ. වයන්නට අපේ චූටි බබාලා 19 කියනවා. එම 9. හරිද? 9. 9 කියලා කියන්නේ නේද? 9 කියලා කියන්නේ. ඊළඟට 20. කියන් බලන්න. 20. ආ ඊළඟට කියන් බලන්න 21. 22 23 24 25 26 27 28 29. 29. ආ ඔන්න ටීචර් කිව්වේ 29 කියලා. ඔයාලත් කිව්වා 29 කියලා නේද? ඔන්න ටීචර් වැරදිද බලන්න තමයි කිව්වේ. 29 පුතේ. ව 9. 9. ආ 30. 30. ආ 30. ඔන්න බලන්නකෝ දැන් මේ 21 ඉඳලා පුතේ අපි අර 11 12 නම් එකට ලියලා තියෙන්නේ නේද? මේ බලන්න 18 19. ආ දැන් ඉඳන් චුට්ටක් ඉඩක් තියලා නේද? 21 22 කියන්නේ. තේරුණාද ඒක? ඉඩක් ඇඩ් කරලා ලියන්න. හරි. අපි ගණන් කළේමුකෝ නේද ඔක්කොම? හා 31. 31.
තිස්සක තිස්සක තුන තුන තිස්හතර තිස්හතර තිස්පහ තිස්පහ තිස්හය තිස්හය තිස්හත තිස්අට තිස්අට තිස්නවය තිස්නවය හතළිහ හතළිහ ඔන්න ඔය හතළිහ කියන එක මගේ චුටි පුතාලා ලෑන ලියනවා මොන ලෑනද අපේ සංඥකල සංඥකල තමයි හරියලා නේද අපි දැන් ලියනවා එහෙම ලියන්නේ නැහැ එතකොට ලොකු වැඩක් දානවා ටීචර් නේද ඊළඟට 41 41 42 42 43 43 44 44 45 45 46 46 46 49 50 ඔන්න අපි දැන් 50ට කියන්න පුළුවන් මගේ පුතාලට පුළුවන් ද 50ට ගණන් කරන්න පුළුවන් නේද අපි දන්නවා නේද චූටි කාලෙම මොන්ටිසෝරි යනකොටම දන්නවා ගණන් කරන්න නේ ඔ පුතේ ඕ කියන්න ඒක මට 100ට යනකම් පුළුවන් වෙරි ගුඩ් නේද 100ට යනකම් පුළුවන් මට 100ට යනකම් පුළුවන් ඉතින් හැමෝටම පුළුවන් නේද 100ට යනකම් හැබැයි ඉතින් අර ටීචර් කිව්ව චූටි චූටි වැරදි තියෙනවා නේද 49 කියනවා එතකොට මුර්ධ ජලයන ලියනවා නේද? ඒ වගේ චූටි චූටි වැරදි තියෙන හින්දා තමයි ටීචර් කියන්නේ. හරි. එහෙනම් අපි ලියමුද? ලියමුද? අකුරු ලියන්න දන්නව නේද? ඔව් ටීචර්. ඔව් ටීචර්. හරි. ගණන් පොත් නේද මගේ පුතාලා ගාව තියෙන්නේ දැන්? ඔව් ටීචර්. ලියමුකෝ සංඛ්‍යා කියලා. සංඛ්‍යා. මේ ටීචර් ලියන්නේ ඔන්න ඉස්සලාම එහෙම සයන්න ලියන්න සයන්න ඔන්න බෝලයක් අරගෙන මෙහෙම ලියලා මෙන්න මෙහෙම ලියලා සයන්න කිව්ව මොන අකුරක්ද මතකද මොන අකුරක්ද මධ්‍ය අක්ෂරයක් වෙරි ගුඩ් කවුද කිව්වේ කො බලන්න නමක් කියන්න බලන්න හෂිනි වෙරි ගුඩ් නේද අනිත් අය දන්නවා මධ්‍ය අක්ෂරයක් නේ ඇයි අපි මධ්‍ය අක්ෂරයක් කිව්වේ උඩ යන්නෙත් නැහැ පහළට යන්නෙත් නැහැ හරි ඊට පස්සේ ලියනවා සං දෝගේ ලියන්නේ අනේ කයන්න ලියන්න දන්නවද මගේ පුතාලා මෙන්න මෙහෙම ගරගෙන මෙන්න මෙහෙම එකක් දාලා මෙන්න මෙහෙම ගන්න බැරි නම් කමන්නේ නැහැ හරි චුට්ටක් ලියමු අපි දැන් තාම අකුරු ලිව්වේ නැහැ නේද එතකොට ලියමු ඔන්න අපහු ලියමු වයන්න ලියන්නේ අපි වයන්න ලියනා වගේ බිංදුවක් දාලා මෙහෙම අරගෙන මෙන්න මෙහෙම දෙය සංඛ මේක වද්දන්න එපා සංඛ යා ලියන්නේ මෙහෙම අපි පුතාලට ලියන්න බෑ නම් අම්මට කියලා මාතෘකාව ලියාගමු නේද අකුරු ලොකුයි නේ මේ අකුරු ටිකක් ලොකු අකුරුනේ අම්මට කියලා පස්සේ මාතෘකාව ලියාගමු අපි හන්දේ හරි අපි ඉලක්කම් ටික ලියමුකෝ ඉස්සෙල්ලා මේ පොතේ තියෙන ඉලක්කම් ටික අපි ලියමු මේ තියෙන්නේ සංඛ්‍යා කියලා ලියලා ඉරක් ගහ ගන්නකො මගේ පුතාලා ලුවා ඉරක් ගහ ගන්න නැත්නම් අම්මට කියන්න සංඛ්‍යා කියලා ලියලා දෙන්න කියලා හැමදාම ලියලා දෙන්න කියනවද? නෑ නෑ චුට්ටක් අපි අකුරු පුරුදු වෙන්න ඕනේ නේද තව? එන්න තමයි. අම්මට කියන්න ටිකක් ලියලා දෙන්න කියලා. කාට හරි. හරි. ඉරක් ගහගෙන ලියමු. ලස්සනට මගේ පුතාලා ලියන්න ඕනේ. දැන් මගේ පුතාලගේ කොටුව තියෙන්නේ මෙහෙමනේ. නේද? පොතේ කොටුව තියෙන්නේ මෙහෙමනේ. තුල තියෙන්නේ මගේ පුතාලගේ. ඒක මේ රූලේ
උඩට යන්නත් බෑ පහළට යන්නත් බෑ මැද ලියන්න ඕන පුතේ තේරුණාද කොටු පුතේ මැද ලියන්න ඕන ඔයාලගේ එක ලස්සනට ලියන්න ඕන අකුරු එතකොට ආස හිතෙනවා බලන්න එක කියලා ඉස්සරහට මෙහෙම චූටි ඉරක් ගහලා එක කියලා ලියන්න මගේ පුතාලගේ පොතේ තියෙන පිටු කො පෙන්නන්න බලන්න දීපු එක මට පෙන්න කො බලන්න කිච බලනවා හැම මොකෙන් බලනවා තාම ලියනවද කොබන් හෂිනි ලං කරන්න පොටිය බලන්න පොටු අඳින්න එපා පුතේ මං ටීචර් කිව්වා ඔයාලගේ කොටු පොතේ තියෙන කොටුව ඇතුලේ එක ලියන්න කියලා නැද්ද ඒක පෙන්නන්න මෙන්න මේක තමයි ඔයාලගේ කොටු පොත හොඳද මෙන්න මේ වගේ රූල්නේ තියෙන්නේ මගේ පුතාලට ඒ කොටුවක ලියන්න පුතේ එක ඉලක්කමක් කොටුවක ලියන්න මෙන්න මෙහෙම එන්න අපච්චි බලන්න ඒක තමයි මගේ පුතාලගේ කොටු පොත ගණන් ලියන පොත ඔන්න තියෙනවා ඔන්න දැන් ටීචරත් එකක් තියෙනවා කො බලන්න සයුමි හරි මෙන්න මෙහෙම එක ලියලා මෙහෙම ඊතලයක් ගහලා අපි එක කියලා ලියමු කොහොමද ලියන්නේ හරියන්න ලිව්වා කයන්න ලිව්වා එක එක මේ මේ කොටු ඇතුලේ එක කියලා කියලා එහා පැත්තේ එක කවුද ලියන්නේ කියන්නේ හරිකෝ එන්න ලියමු අශාන්ද එන්න ලියන්නේ කියන්නේ අශාන් එන්න පුතේ අපි ලියමු ටිචත් එක්ක ලියමු එන්න මට පේනවා ඔයා ඇඳේ දොයියගෙන ඉන්නවා කියලා කොක්කො මගේ හොඳ පුතාන එන්න එන්න ලියමු අපි ටිකත් එක ලියමු. ඔන්න කොටුව ඇතුලේ ලියන්න එක. පස්සේ ඉරක් ගහලා එක කියලා ඉලක්කමෙන් ලිව්වානේ. අකුරනත් ලියමු. ඊට පස්සේ දෙක. දෙක ලියන්නේ කොටුවක දෙක. ඔහම ගහලා කොම්බුව දායන්න. කයන්න දෙක. පස්සේ තුන තුන ලියලා ඔන්න තුන කාක් එක් වගේනේ තුන ඔයාලට මේ ඉස්කෝලේ කාක් එක් අඳින්නේ කොහොමද අඳින්නේ මෙන්න මෙහෙම තුන ලියලා ඔහොම ඉරක් ගහන්න නැද්ද ආස කුරුල්ලෝ ඉගෙනනවා කියන්න කීචක පන්ති අය නම් එහෙම ගහනවා කුරුල්ලෙක් අඳින්නේ කොහොමද මෙන්න මෙහෙම චුටි නංගිලා මල්ලිලා දෙක වසරේ වගේ ඊළඟට තුන තන ලියලා පිල්ලම දාලා නයන් ලියනවා තුන හතර හයන්න සයන්න නයන් මගේ පුතාලා අකුරු ලියනකොට කියව කියව ලියන්න කිය වෙනකන්ද ලියන්න ඕනි ලක්කම් අපි 10 වෙනකන් ලියමු කිසල්ලා 10 වෙනකන් ලියලා ඊට පස්සේ ලියමු අපි 100ට වෙනකන්ම ලියනවා 10 වෙනකන් ලියමුකෝ කො කාට හරි අමාරු තැනක් තියෙනවා නම් අහන්න බලන්න ටිචෙක් මේක ලියන්න බෑ ඊළඟට පහ කොටුව ඇතුලේ ලියන්න පහ පහ ඔන්න දැන් පායන්න ලියුවා හා කරනවද හා කරනවද ටීචර් සපින් ලියලා ඉවරයි කවුද ලියලා ඉවර සෙතුම් සෙතුම් ලියලා ඉවරද කො බැන්නන බලන්න ටීචර්ට කො ලං කරන්න බලන්න සෙතුම් කො බලමු සචිත ලං කරන්න පුතේ
හොඳ හරි පැටිය හරි දැයි ගුඩන් කො බලන්න සයමිත් පෙන්න්නනවා නේද ලස්සනයි සයමි හරි කොබන්න අපේ හර්ෂිණී බබා හරි පුතේ හර්ෂිණී හරි කොමේ අපේ ආශාන් බබාකෝ දියනවද ලියන් ලියම් ඉක්මට ලියම් ටීචට කලින් ලියනව නේද ඔයාලා හොඳයිනේ අප්පා ලස්සනට ලියලා තියෙනව නේද මග පුතාලා ලස්සනයි අකුරු හැමෝගෙම ලස්සනයි පස්සේ අපි මග පුතාලා අර 11 ඉඳන් ලියන්න දන්නවා වුණාට ලියන්න එපා ටීච දානකන් ඉඳන් ලියන්න මොකද දැන් 11 එහෙම ලියනවනේ ඒ හින්දා ටිච දානකම් බලාගෙන ඉන්න. ඉතින් ඉඳන් 10ට එතකන් ගණන් කරගන්නකෝ. හිතෙන් ගණන් කරගන්න. ඉස්කෝලේදී මගේ පුතාලා කීයට වෙනකන් ඉලක්කම් ගණන් කරාද? කීයට වෙනකන් ගණන් කරාද? අම්මෝ එහෙනම් හොඳයිනේ නේද හා එහෙනම් ටීචර් ගෙදර වැඩක් දෙන්න පුළුවන් නේ 100ට යනකම් ගණන් කරා නම් ඔන්න 100ට යනකම් ලියන්න කියන්න පුළුවන් ලියනවද කමලි බබාලා දින්නේ කමලි බබාලා දින්නේ කොබලන්න කමලි බබාලා ඉන්නන කොබලන්න මට කියන්න බලන්න ආශාන් පේනවා ඔය තියන්නේ ආශාන් පුතේ ඔය හොඳයි වෙරි ගුඩ් ලස්සන්ට ලියලා තියෙනවා හරි හරි එහෙනම් අපි එහෙනම් 20ට වෙනකන් ලියමුකෝ 20ට වෙනකන් ලියමු පස්සේ ඉතුරු දවසේ ලියමු දැන් ලියමුකෝ ඔන්න හොඳට බලාගෙන ලියන්න කොහමද ලියන්නේ ඔන්න දැන් 11 ටීචර් සෙතුම් 20න වෙනකන් ලිව්වා. සෙතුම් 20ට වෙනකන් ලිව්වා 10. ලියලා ඉවර නම් බලන්න මගේ පුතේ. 14 එහෙමද ලිව්වේ? 14ද ලිව්වේ? බලන්න මේ අකුරු ඒ අකුරු කොහොමද කියලා. ලියපු නැති අය ලියන්න. වෙලාව දෙනවා ටීචර් ලියන්න. තාම චුටි ආයෙනේ නේ. ලියමු. කියව කියව ලියන්න පුතේ 11 12 13 14 15 කියව කියව ලියන්න චුට්ටක් ඔය වැඩේ නතර කරන්නකෝ. කවුද කියන්න බලන්න අද දවසේ දිනේ දැම්මේ. පාඩම ලියන්න කලින් දිනේ දැම්මේ කවුද කියන්න බලන්න. කවුද දිනේ දැම්මේ කව බලන්න දිනේ දාපු අය අත උස්සන්න බලන්න මෙහෙම දිනේ දැම්මා. සයමි දාලා තියෙනවා. ඒ කවුද දිනේ දැම්මේ? දැන් දාන්න බෑ හොර ගෙඩියෝ ටික. දැන් දාන්න බෑ. හරි අන්න සෙතුම දාලා තියෙනවා දිනේ හරි හෂිනි දැම්මද හරි 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 දිනේ දානද කවද්ද 22 2 5 නිදා නේද ශානු දැම්ම වෙස්ටි ගුඩ් ශානු දැම්ම නා ගුඩ් මට ලියමු අපි ටීචර්ගේ කොටු රූල් පොතේ නම් කොටු මැකෙනවා. ඔයාලගේ මැකෙන්නේ නෑනේ. ටීචර්ගේ පොතේ කොටු මැකෙනවා. හරි ලියමු.
මගේ ඉවර පුතාලා ඉන්නවනම් 30 ඉඳන් 30ට වෙනකන් ලියමුකෝ බලන්න. ඉවරයි ඉන්නවනම් නිකන් ඉන්න බෑනේ නේද? 20 ඉඳන් 30ට ලියමු බලන්න. ඉවර නැති අය ලියන්න ඕනේ 20ට වෙනකන් ලියන්න ඕනේ. ඊළඟ දවසේ මම පාඩම් ගන්නවා ඔන්න. 100ට යනකම්ම ගන්නවා හැමෝගෙම ගන්නවා. දෙවර චක්‍රේම පාඩම්ද? ඔව් ටීචර්. හා අටි හරි පාඩම් නැති අය පාඩම් කරගන්න ඕනේ. ටීචර් ගන්නවා දෙවර චක්‍රේ. පාඩම් කරගන්න හිමීට. ගණන් හදන්න තියෙනවා නේ අපිට. සාමිලිලි වරද මග පුතා 30ට වෙනකම්ම ලිව්වද? 20ට යනකම් ටීචර්. හා අපි ලියමුකෝ 30ට යනකම්ම නේද? අපි 50ට අද දවසේ ලියමු. ඉතුරු 50 ඊළඟ දවසේ ලියමු. ටීචර් සෙතුම් 30ට. හා සෙතුම් 30ටම ලිව්වද? හා වෙරි ගුඩ්. 50 වෙනකම් ලියන්න ඕනේ. 50 වෙනකම් ලියන්න ඕනේ හින්දා ලියපු අය 50 වෙනකම්ම ලියමු. හරිද? 50ට වෙනකම් ලියන්න. හරි. මගේ පුතාලා හැමෝම 20ට වෙනකම් ලියලි ඉවරද කියන්නකෝ. 20 ලියලි ඉවරද? ටීචර් අනිත් එකට දාන්නද? අශාන් පැටිය ලියුවද? අශිනි ලියුවද? අශිනි පැටිය ලිව්වද? තරුක පැටිය ලිව්වද? තරුක ලිව්වද පුතේ? ලියනවා ටීචර්. ලියන් පැටිය ලියන්න. 20ට ලිව්වද? හරි ලියන්. දීපු නැති අය ලියන්. සයම ලිව්වද පුතේ? ඔව් ටීචර්. 30ට ලියන්න මගේ පැටිය හැර. 30ට ලියන්න.
විස්තර වෙනකන් ලිව්වද? තියට වෙනකන් ලිව්වද? හරි බලන්න ලියපු අය තියට වෙනකන් මේ මේ විදිහට ලිව්වේ කියලා. එක පොඩේද ලිව්වේ 21 කියලා ඇඩ් කරාද බලන්නකො පොඩ්ඩක්. තියට ලියපු අය 40ට ලියමු. නේද 40ට ලියමු 30 ලියපු අය.
ටීචර් හසිනිය 40 දෙනකන් ලියලා ඉවරයි. 40 දෙනකන් ලිව්වද? ආ very good. එහෙනම් 50ට ලියමු. අපි අද 50 වෙනකන් ලියනවා. 50ට ලියමුකෝ. සෙතුම් 50ට ලිව්වද? හා. හරි. පුතා 50ට ලිව්වා නම් අපහ බලමු අපිනේ. හරි 30ට වෙනකන් ලිව්වද? ඉත දාන්න දණිත් එකට 30ට වෙනකන් ලිව්වද හැමෝම? හා. හරි. අශාන්ත් පුතා ලිව්වද 30ට වෙනකන්? ලිව්වද පැටියෝ? ඔව් මැඩම්. ආ හරි අපි ඉස්සරහට යමු. ඔන්න 40 40 කොහමද ලිව්වේ බලන්න. 40 බලන්න 40 ලියපු අය. කොහමද ලිව්වේ? ඔන්න අනිත් ලයන්න ලියලා තිබ්බත් ඇත්තටම ටොක්ක්ක් යන ගන්න ඕන. හොඳද? හරි ලියන්න. ටීචර් සයින්නේ 50ට යනකන් ලියලා ඉවරයි. වෙරි ගුඩ් නේ. හරි. එහෙනම් මගේ පුතා වතුර චුට්ටක් එහෙම පීලා එන්නකෝ ගිහිල්ලා. අපි අනිත් අර චූටි වෙලාවක් දෙමු ලියන්න. හොඳද? වෙලාවක් දෙමු. ඉක්මනට ලියන්න අනිත් පැයටත් ලියන්න වෙලා තියෙනවා. ඉක්මනට ලියමු.
කොහොම බලන්න දවලිය නැත්තම් 40ට හරි කොහොම බලමු කවුද ලිව්වේ කවුද ලිව්වේ බලමු බලමු කවුද ලිව්වේ කියලා එක්ක 40ට ලිල්ලේ ඉවර නැද්ද ලිල්ලේ නැත්තම් අපි ලියමු අපි අනිත් අයත් බලමු වෙරි ගුඩ් කියන්න හිතන් තැන්න කියලා බලන්න ලස්සනට ලියලාද කියලා අකුරු හරියට ලියලාද බලන්න නැත්තම් ඉලක්කම් දන්නවා වුණාට වැඩක් නැහැනේ අපි හරියට ලිව්ව නැත්තම් ටීචර් සෙතුනොත් 50ට ලිව්වා ආ ගුඩ් සෙතුනොත් 50ට ලිව්වා නා ගුඩ් තව ඉන්නවා නේද අපේ ලියන දෙන කොපියාලට ලියපෝය අපව බලන්න එකේ ඉඳන් බලන්න ඔයාලගේ ඔයාලා ලියපු ලස්සන පොතේ ඔයාලා ලස්සන අකුරු වලින් ලිව්වනේ ඒ පොතේ බලන්න කොහමද ලිව්වේ හරියට ලියලාද මේ ටීචර් දාලා තියෙන එකේ ඔයාලගේ අකුරු එක වගේද මම බලන්නකො මම දන්නවා ඔයාලා හැමෝටම 100 ගණන් කරන්න පුළුවන් කියලා අපිට චූටි චූටි වැරදි වෙනවනේ ඒකට තමයි ටීචර් ලියන්න කියන්නේ මේක දිහා බලාගෙන
ඉවරයි ටීචර්. හරි. 50ට නිකන් ඉවරද? 50ට නිකන්. බලමු කවුද තා. නියනා තව කවුරු හරි. නියනමනි එක්කෙනෙක් නියනවා. හරි. කමන්න. දැන් අශාන් පැටියෝ කොච්චරක් ලිව්වද? ඉලක්කම් කීයක් ලිව්වද? කියන්න. 6යි. 46ද? 36යි. ආ හරි. කමන්න. අපි ලියමු. ආ අනිත්‍යය එතකන් දැන් ඔය ලිව්වනේ 50ට නකම්ම ලිව්වනේ නේද? දැන් 50ට නකම්ම කියන්න පුළුවන් දැස් දෙක වහගෙන මෙහෙම පුළුවන්ද? පුළුවන් ටීචර්. පුළුවන් ටීචර්. හරි. එහෙනම් ඔන්න මම එක එක්කෙනාගෙන් ගන්නවා. පුළුවන්නේ? පුළුවන් ටීචර්. ආ හරි. ඔන්න දැන් ටීචර් ඔන්න ටීචර් කරන දේ බලන්නකෝ. ටීචර් කියාගෙන යනවා 1 2 3 4 5. එන කියනවා. එතකොට මම දැන් හෂිනිට කියනවා 5 ඉඳන් කියන්න කියලා. ටීචර් ඇති කියනකම් කියන්න ඕනේ. හා හෂිනි නතර කරන තැන ඉඳන් ආපහු තර්ක කියන්න ඕනේ. හෂිනි කියේ ඉඳන්ද නතර කරේ කියලා. එතන දැන් ඉස්සරහට ටීචර් කියාගෙන යනකම් ඇති කියනකම් කියන්න ඕනේ. හරිද? ලියන අය ලියමු. නේද? පටන් ගමුද? හා ටීචර්. රෙඩි නේ? හරි. ඉස්සලාම සයමි. සයම ගණන් කරන් බලන්න එකේ ඉඳා. ටීචර් අපුඩියක් ගහනකොට නතර කරන්න ඕනේ. හරි. සයම පටන් ගමු. 1 3 4 5 6 7 8 9 ආ ඔන්න අපුඩියක් ගැහුවා මං. ටීචර් දිහා බලන් ඉන්න ඕනද? ආ නන අපුඩේ ගැවෝන සෑමි නතර කරපු තැන හෂිනි සෑමි නතර කරපු තැන ඉඳන් කියම් බලන්න හා සෑමි නතර කරේ 9 ඉඳන් කියමු 9 10 11 12 13 14 15 16 17 18 19 හා 20 හා ටිකට කියවලා නේ තරුක කියමු බලන්න හෂිනි නතර කරපු තැන ඉඳලා 21 22 23 24 25 26 27 28 29 30 30 අපිට ගෙවෙන්නේ නැහැ හා 34 35 36 මයික් ඔෆ් වෙලා පැටියෝ 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 මම අපුඩියක් ගැහුවා හරි ගුඩ් ආපහු දෙනවා මම වරය හෂිනි 29 ඉඳන් කියමු බලන්න 40 41 42 43 44 45 46 ඔන්න දැන් බන්දියා බලන්නේ නැද්ද මම දැන් මම අපුඩේ ගහනකොටත් කියනවා හරි හරි
දැන් හොඳටම පුළුවන් නේද? හැමෝටම පුළුවන් දැන් හොඳටම ඉලක්කන ටික පුළුවන්. හරි. පනහට පනහට පස්සේ තියෙන කීයද? පනස් එක. දැන් අද අපි පනහට ගණන් කරන්නේ නේද? හරි හරි පුතේ හරි අපි දැන් ඔන්න හරියට ලියලා නේද තියන්නේ ටීචර් මේ ලියලා තියෙන විදිහටම ලියලානේ තියන්නේ ඔව් ටීචර් ඔව් ටීචර් ඔව් ටීචර් ඔව් ටීචර් නං ඔය දැන් ඔයාලට 40ට යනකම්ම 50ට යනකම්ම පුළුවන් දැන් කියවන්නද පුළුවන් කියලා කීයටද 100ට යනකම්ම සියයට වෙනකම්ම පුළුවන්. හරි අපි සියයට වෙනකම් ලියමු. ඔන්න පොඩි වැඩක් තියෙනවා දැන්. හරිද? ඔන්න ටිකක් දෙනවා පොඩි අභ්‍යාසයක්. බලමු මගේ පැටව ටිකට එක තේරුණාද? කොහොමද? සංඛ්‍යාව ලියමු. ඔන සංඛ්‍යාව ලියමු කියලා තියෙන හොඳට බලාගෙන ඉන්නකෝ. දැන් අපි මෙතන තියෙනවා 99 තියෙනවා නේද? 50ට වැඩි වැඩි සංඛ්‍යා ටිකක්ත් තියෙනවා. මේක මගරමුද කොහොමද? සංඛ්‍යාව ලියමු. හරි අහගන්නකෝ. සංඛ්‍යාව ලියමු කියනකොට මොකද්ද අපි ලියන්නේ? සංඛ්‍යාව ලියමු කියද්දී very good. ඉලක්කම නේද? බලන්න ඕනේ. උඩින් මොකද්ද කියලා තියෙන්නේ? සංඛ්‍යාව ලියන්නද? සංඛ්‍යා නාමය කිව්වොත් මොකද්ද ලියන්නේ? අකුරෙන්. අකුරෙන්. ඔන්න සංඛ්‍යා නාමය ටිච දීලා තියෙනවා. අකුරෙන් ලියන්න තියෙන්නේ. හරි. අපි මේක ලියමුකෝ. ලියමු. පටන් ගමු. පටන් අරන් බලමු. බලමු. ටිකක් පුතේ. 50ට වැඩි සංඛ්‍යාවක් තියෙනව නේද බලමුකෝ මගේ පුතාලට පුළුවන්ද කියලා හරි ලියමු ready බලන්න මොනවද මේ තියෙන්නේ කොහමද ලියලා තියෙන්නේ අකුර අකුර කියවන්න එතකොට හරි තරක මොකද ලියන්නේ බලාගෙන ඉන්නේ ඔන්න වැඩක් දීලා තියෙන්නේ ලියමු
ඔන්න අම්මිලාගෙන් එහෙම අහන්න බෑ. හරිද? තනත්තන් ටීචින් අහන්න ඕනේ. ඔයාලට බැරි ඒවා තියෙනවා 1යි 2යි 2ක් තියෙනවා. 50ට නිකන් 100ට නිකන් පුළුවන් නේ. බලමු අපි. කවුද හරියටම ලියන්නේ කියලා. ටීචර් සෙතුම් ඉවරයි. සෙතුම් ඉවරද? ඔව්. එහෙනම් බලමුද? කො පෙන්නන්න බලන්න සෙතුම්. හරියටම ලිව්වද කියලා. අනිත් අය ලියන්න පුතේ. වෙලා තියෙනවා. කො මේ අපේ සෙතුම්. නතර. පෙන්න පැටියෝ. ලං කරන්නකෝ. ඉලක්කමත් ලියන්න ඕනේ දැන්. ඉතින් අපි දන්නේ නැහැනේ මේ මොකද්ද තියෙන්නේ කියලා. අකුරුනේ ලියන්න ඕනේ පැටියෝ. අකුරෙන් ලියලා තමයි ලියන්නේ කීයද සංඛ්‍යාව කියලා. දැන් සෙතුම් පැටිය දැන් මෙහෙමනේ ලියලා තියෙන ඉලක්කමනේ. ඉස්සරහට ඉලක්ක ගහලා ලියන්න. ඉලක්කම මේ සංඛ්‍යාවෙන් ලියන්න. සංඛ්‍යා නාමය ලියන්න. නැත්තම් තේරෙන්නේ නැන්නේ. දෙකම ලියන්න ඕනේ පුතේ. සංඛ්‍යාව 50 කියලා තියෙනවා. 50 කියලා අකුරෙනුත් ලියන්න ඕනේ. ඉලක්කෙමනුත් ලියන්න ඕනේ. ටීචර් ඉවරයි. කවුද ඉවර? තරුක. සයුමි ලියලා ඉවරයි. හරි බලමුකෝ. ඕකේ නන්ද ලියලි ඉවරයි. තරුක ළඟට පෙන්වන්න පැටිය. හා හරි තරුක ගුඩ්. හරි ගුඩ්. බලමු සයමික එක. හරි සයමි. සයමි ගුඩ්. ඔන්න දැන් ටීචර් බෝඩ් එකේ තියලා තියනවා නේ ටිකව. ටීචර් ලියද්දි ඔයාලා ඔයාලගේ චූටි පැන්සල් අරගෙන ඉස්සරහින් හරියක් දා ගන්න ඕනේ. හරිනම් වැරදිනම් මොකද කරන්නේ? වැරදිනම් වැරද්දා දාගෙන ඊටහා පැත්තෙන් ලියන්න ඕනේ. මක්කල හැම ලියන්නේ නැහැ. මක්කල ලියලා හරියක් දා ගන්න නැහැ. ආ ලියන්නේ පුතේ. තාම ටීචර් ලියන්නේ නැහැ. චූටි වෙලාවක් දෙනවා. තා චූටිම චූටි වෙලාවක්. බඩගිනිත් ඇති නේද ඔය බණ්ඩි වලට දැන්? බඩගිනිද? බඩගිනිද ඔයාලට? හරි තා චූටි වෙලාවයිනේ. මේ ටික කරලා ඉවරලා අපි කැමකව. ටීචර් සෙතුම් ලිව්වා. ආ හරි පැටිය. අපි බලමු ටීචර් බෝඩ් එකේ ලියද්දි හරිනම් හරියක් දාගන්න. නන හොර කරන්න එහෙම බෑ. අමිට කියලා ඔක්කොම හරිනම් තරුවක් දාගන්න ගන්න.
සීත හෂිනි ඉවරයි. හරි පැටිය අපි බලමු. මෙන් මෂාන් ෆිනිෂ්. ආ වෙරි ගුඩ්. හරි අපි බලමු හැරද? ලියලා බලමුද? හැමෝම ඉවරයි නේද? හැමෝම ඉවරද පැටවුනේ? තව කවුරු හරි ලියනවද? නෑ මැඩම්. හරි. එහෙනම් ඔන්න දැන් ටිකේ ලියනවා. ලියනකොට බලමු. ඔයාලගේ තරිද කියලා. කීයක් තියෙනවද? දැන් මේ කීයක් ලිවද ඔයාලා? 1 2 ගණන් කරලා කියන්න බලන්න ටීචර් කීයක් ලියලා තියෙනවද කියලා මෙන්න මෙහෙම. කීයද? 10. ආ 10ක් තියෙනවා නේද? හරි. එහෙනම් ඔන්න අපි ලියමු. හරි. පළවෙනි එක මොකද්ද මේ? 50 50 කොහමද ලියන්නේ? කොහමද ලියන්නේ 50? ටීච 99 ඇඩ් කරනවද? ඇබැටියෝ ඔව් ඇඩ් කරනවා නේද? ආ ඔන්න ඔව් වැරදි ඔක්කොම එක තමයි ටීචර් කරන්නේ. හරි. අර බලන්න. 50 කොහමද ලියන්නේ? 5 ලිව්වා. 2 ලිව්වා. මගේ පුතාලා ඉලක්කම් හරියට ලියන්න දන්නව නේද? ඉලක්කම් පටන් ගන්න තැනක් එහෙම තියෙනව නේද? දන්නවනේ. දන්නවද? ඔව්. ඔව් දෙක වසරෙන් අපිට කියලා දෙනා නේද? හා නැත්තම් ඔන්න බලාගමු ඔන්න පහ පටන් ගන්න හැටි බලන්න ටීචර්ත් එක්ක. පටන් ගන්නෙ කොහමද? මෙහෙම ආවා. මෙහෙම ආවා. බෝලයක් ගත්තා. 50 ලෙව්වා. 99. ඔ පුතේ 99 අපි ඇඩ් කරනවා නේද? ඇඩ් කරලා ලියනවා. කොහමද 99 ලියන්නේ? කොහමද ලියන්නේ? ආ 9 කොහමද ලියන්නේ? මෙන්න මෙහෙම බෝලයක් අරගෙන මම ඉරක් ගහනවානේ. මෙහෙම අරගෙන මෙන්න මෙහෙම ඉරක් ගහනවා. දන්නවද තමයි උනට බලාගෙන ඉමු අපි. ආ මේක කියවන්න බලන්න. තුන්වෙනි එක කියවන්න බලන්න. පහළොව පහළොව කොහමද ලියන්නේ? එක ලියලා පහයි. එකයි පහයි. වෙරි ගුඩ්. ඊළඟ එක කියන්න බලන්න. අටයි. අට ලියන්නේ. ඕන අට දෙන හැටි බලන්න. මෙහෙම අරගෙන මෙහෙම ගිහි මෙන්න මෙහෙම යනවා. නේද? සමහරක් අය පුතේ මෙහෙම බෝල දෙකක් අඳිනවා. හරිද? මේක හරිද? නෑ නෑ වැරදි. හැඩේ තිබ්බට වැරදි නේද? හා ඊළඟට යට මේක කියන්න. 23. 23 කොහමද ලියන්නේ? 2 ලිව්වා. 1යි 3. ඔන්න මේ ටිකම හරිනම් එකින් එක හරියක් දාගන්න. ඊළඟට 62. 62ත් අපි චුට්ටක් ඈඩ් කරන්න ඕනේ නේද? ඔව් 62ත් ඇඩ් කරන්න ඕනේ. මෙන්න මෙහෙම. ආ 6 ලිව්වා. 6 කොහමද ලියන්නේ? මෙහෙම ඉරක් අරගෙන 6 2 62 මේක 5 5 5 ආ මෙහෙම 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 මේක 30 30 30 කොහමද ලියන්නේ? 3 ලිව්වා. 2 2 මේක 18. කොහමද ලිව්වේ? 1 ලිව්වා. 8 ලිව්වා. ඊළඟ එක 49. 49. 4 ලිව්වා. 9 ලිව්වා. හරිද? හැමෝගෙම හරිද? කො බලන්න වැරදි අය. හැමෝගෙම හරිද? හරි ටීචර්. ඉතින් අම්මිට කියලා මෙන්න මේ වගේ තරුවක් ඇඳගන්න. අම්මිට කියලා ඔන්න ඔය වගේ තරුවක් ඇඳගන්න. හරිද? හරි. දැන් මගේ පුතාලට එකේ ඉඳන් 50ට කරන් කරන්න පුළුවන්. ලියන්නත් පුළුවන්. හරි. දැන් චුටි වෙලාවක් කියමු අපි දැන් ඉවර කරනවා. නේද?
හරි. දැන් ටිච්චකින් අහන්න බලන්න අමාරු තැනක් තියෙනවද මේ ඉලක්කම් වල? තේරුම් නැති තැනක් තියෙනවද? 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 නෑ නේද? හරි. ටිච්ච කියනවා තේරෙනවද මගේ පුතාලට? ඔව් ටීචර්. තේරෙන්නේ නැත්නම් අහන්න ටීචර්ගෙන්. එහෙනම් අපි අද නතර කරමුද පන්තිය? පුතේ දැන් එහෙනම් ගිහිලා කෑම කාලා ඔය චුටි බණ්ඩිය පුරවගෙන සුට්ටක් වැඩ ටිකක් කරලා දොය ගන්න. හොඳද? හරි. එහෙනම් ඔයාලට අහන්න මොන හරි තියෙනවද? ටීචර්ගෙන් අහන්න මොන හරි තියෙනවද? නැහනේ. එහෙනම් ආයුබෝවන්. සරණයි ඔයාල හැමෝටම. අය අපි හම්බෙමු. හරි සරණයි. බුදු සරණ වැඩ. බුදු සරණයි ටීචර්.